සුබ දවසක් අපේ ආදරණීය ශ්‍රී ලාංකිකයන් හැමෝටම මට පොඩි දෙයක් කියන්න හිතුණා මේ මේක ටිකක් කියන්න ඕන කියලා කාලයක් හිතුවා ටිකක් හොඳ විදිහට මොකක් හරි මේ වැඩසටහනකදී කියනවා කියලා හිතුවා නමුත් දැන් ඒකට ප්‍රැක්ටිකලි කාලය සහ වෙලාව අපරාදේ මට මේ දැනෙච්ච වෙලාවේ කියන්න ඕන නිසා මම මේ මට පුළුවන් විදිහට මගේ ෆෝන් එකකින් මේ පුංචි වීඩියෝ එකට එන්නේ මම ළඟදි ගියා මේ චිත්‍රාල් සෝමපාල අපේ සහෝදරයයි ලිහිරු සරංග අපේ ගීත රචකයයි මමයි අජිත් රාමනායකයි අපි ටික ගියා මේ වස්ගමුවට මම කොහොමත් සාමාන්‍යයෙන් නිර්මාණකරණයේදී ටිකක් තදබල නිර්මාණයක් වුණාම කොහොමත් මම ටිකක් මේ කැලෑගත වෙන්න පරිසරයට යන්න මම පුරුදු වෙලා තිබුණා ඉස්සර මතකයි අමරසිරි පීරිස් මේ අපේ ගායන ශිල්පියා එක්ක වැඩ කරන කාලෙත් මම ඉස්සර නිර්මාණයක් ඉවරුනහම අපි ඉතින් කොහොමත් පොළොන්නරුව යන්න දවස් දෙකකට තුනකට අපි යනවා ඉතින් මේ සබදාහමත් එක්ක තිබුණ මේ බැඳියාව නිසා වෙන්නේ නැති මට මෙහෙම හිතෙන්නේ නමුත් ඔබටත් මෙහෙම හිතෙනවා අපේ රටේ මේ දැන් වස්ගමුවට ගිහිල්ලා බලන්න වස්ගමුව කළුගඟ කියන්නේ මේ මහවැලි ගඟේ අතුශාකාවක් මට මතක හැටියට එතකොට අබන්ගඟ මේ ජලය හරස් කරපු තැන් රජ කාලේ රජවරු වසබ මහසෙන්ලා එතකොට මේ හැම තැනකම ගියපුවහම මම දැක්කේ මහා ජල කඳක් පොළොන්නරුවට ගියත් කවුඩුල්ලට ගියත් මෙන්නේරියට ගියත් කලාවැවට ගියත් අපිට පේන්නේ මහා ජල කඳක් එතකොට ලංකාවේ කඳුකරේ ඉඳලා වියලි මිකෙනම් තනිතල ප්‍රදේශයට ගලාගෙන එන ගංගා කීයක් තියෙනවා කියලා ඔබ හිතන්න ඔබ ඔබ මම ඇත්තට මේක ඔබට බාර කරන ඔබ ගණන් කරලා බලන්න කොච්චරනම් ගංගා පද්ධතියක් අපිට තියෙනවද ඔයවල් ගංගාවල් ඒවා තමයි මේ ජලය ක්‍රැෂ් කරන තාක්ෂණය අපේ රටේ ඉස්සර තිබිලා තියෙන්නේ ඔබ දන්නවද දැන් මට හිතුණ දේ තමයි දැන් සිංගප්පූරු වගේ රටක නිකන් එක ගංගාවක් හරස් කරලා මේ දවසකට පුදුමාකාර මුදලක් හොයනවා මට එදා ඒ ගඟේ ඇවිදගෙන යනකොට මට හිතුනේ ලංකාවේ කොයිතරම් ගංගාවල් තියෙනවද මහවැලි ගඟ වලවේ ගඟ කැලණි ගඟ කළු ගඟ ගින් ගඟ අබන් ගඟ කොච්චර තියෙනවද නේද තව කිය කුඹුකන් ඔය ගොඩාක් තියෙනවා හැම තැනම තියෙනවා ඒතකොට ලංකාවේ ආර්ථිකය ගොඩ දාන්න තියෙන ප්‍රධානම එක සම්පතක් තමයි ජල සම්පත මේක මන් දන්නේ රටේ ජනාධිපතිතුමාට කල්පනා වුණාද නැත්තම් රටේ අගමැතිතුමාට කල්පනා වුණාද නැත්තම් රටේ අනෙකුත් පක්ෂ නායකයන්ට මේක හිතුණාද ඔබ මේක ඉස්සෙල්ලා මේ රටේ ඇවිදලා බලන්න දැන් තක්බෝ වැවට පැත්තට යනකොට තක්බෝ ජලාශයේ පැත්තට යනකොට ඇත්තටම මේ එක පැත්තකින් සංචාරක ආකර්ෂණය අපේ රටේ දැන් ඕස්ට්‍රේලියාවේ මම අර විෂුවල් එකක් කරන නිසා මට එවල තිබුණා මේ මේ ජල පද්ධති මේ පරිසර පද්ධති කොහොමද තියාගෙන ඉන්නේ ලස්සන දැන් ඇත්තටම අපේ රටේ කොයිතරම් තියනවද දේවල් මේ රටට ඩොලර්ස් නැහැ කී කී අපි මේ මේ හැමදාම ඩොලර්ස් නැහැ කී කී අපි ඉන්නවා ඒ කියන්නේ යදින්නම තමයි පුරුදු වෙලා තියෙන්නේ දැන් මම මේ බැලුවා මේ මේ පොත මම පොඩ්ඩක් දුරින් තිබුණේ පොත මම ගන්න දැන් මේ සාරාර්ථ සංග්‍රහය වගේ පොතක් නිකන් කියවලා බලන්න මේකේ මේ අපි දැන් කොවිඩ් ගැන කතා කරන්නේ ලෙඩ රෝග ගැන අපේ ආහාර පුරුදු රටා ගැන අපේ මේ හැම දෙයක්ම අපිට තිබුණ මේ මම මේ කියන්නේ මේ ඉතිහාසයේ පාරම්භාන එක නෙමෙයි ඕනෑම නැත්නම් ශිෂ්ටාචාරික ගවේෂකයෝ විශේෂයෙන් ඔය ජේම්ස් කුකර්ලා වගේ මේ ගවේෂකයෝ විලියම් ජෝන්ස් වගේ ගවේෂකයෝ බ්‍රිතාන්‍යයේ ඉඳලා මේ පෙරදිගට අවිල්ලා ඒගොල්ලෝ මේ පැරණි දැනුම තමයි එකතු කරේ දැන් විලියම් ජෝන්ස් අවිල්ලා ආසියාතික සමාජයේ පිහිටවනවා අවිල්ලා පරණ පැරණි අක්ෂර භාෂා මේ ඔක්කොම හොයා ගන්නවා ඒ පැරණි දැනුම එකතු කරන්නේ පැරණි දැනුම කියන්නේ මෙන්න මේ වටත් එක්ක ඔය නිකනිකම් මේ අර සිකුරාදට වඟහරුවාදට බදාදට රාවණා නැගිටිනවා කියන එක නෙමෙයි පැරණි දැනුම කියන්නේ මේ නැති ඉතිහාසයේ කොහෙවත් නැති ඔප්පු කරගන්නත් බැරි එකකට කෑ ගහන එක නෙමෙයි ඉතිහාසය කියන්නේ එතකොට එකක් එතකොට මම මේ කියන්නේ ඔය දැන් රාජසෝමදේවලා ඔය මහාචාර්ය මාලිංග අමරසිංහලා එස් බී හෙට්ටිය ආරච්චි ඔය චන්දන අබේරත්නලා වගේ මේ රටේ යම් යම් ප්‍රමාණයක ගවේෂණය කරපු අය එකතු කරලා
මෙන්න මේ ඉපැරණි දැනුම් පද්ධතිය කොහොමද නව තාක්ෂණයට අපි යොමු කරගන්නේ? අපි මොකද්ද මේගොල්ලෝ කොහොමද මේ රට දියුණු කරේ? ඇත්තටම මේ රට දියුණු කරන්න පුළුවන් ප්‍රධානම සම්පත ජල සම්පත. නමුත් ජල සම්පත තරම් අපතේ යන අපවිත්‍ර කරන අවභාවිතා කරන වෙනත් කිසිම රටක් ඉන්දියානු සාගර කලාපේ අපිට හම්බ වෙන්නේ නැහැ ලංකාව තරම්. ඉන්දියානු සාගර කලාපේ ජල ජලය තියෙන ජල පෝෂිත ඒරියා ගත්තත් නැත්නම් ජලය මේ ගංගා ඇල දොළ මේ ඔක්කොමත් එක්ක ගත්තාම ලංකාව තමයි පෝසත්ම. එතකොට ලංකාවේ දැන් ඇලහැරට යනකොට අපි කොයිතරම් පුරන් කුඹුරු දකින්නද? පොළොන්නරුවට යනකොට කොයිතරම් පුරන් විල් යායවල් අතහැරලා තියෙනවා. අනුරාධපුරේ මේ හැම තැනක්ම වගා බිම. හැම තැනකම මොනව හරි වගා කරන්න පුළුවන්. එතකොට ඒ වගා සිස්ටම් එක සංස්කෘතියම නැති වෙලා තියෙනවා. ඒකයි අපිට හාල් ගෙන්නන්න වෙලා තියෙන්නේ. සමහර විට එක්කෙනෙක් දෙන්නෙකු අතරට හාල් වල බලය යන්නත් හේතුව ඒක වෙන්න පුළුවන්. ඔය කියන යාන්ත්‍රණේ අන්තිමට කැරකිලා 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 එක තැනකට මේක ලඟු වෙන්න හේතුව. දැන් පරාක්‍රමබාහු රජ්ජුරුවෝ එයා නායකෙක් හැටියට මං කියන මො රජ්ජුරුවෝ කියන කැලේට මං ආයි ආස නැහැ. එයා නායකයා. ඒ නායකයා කියනවා අහසින් වැටෙන එක දුදිය බිඳක්. මිනිසාගේ ප්‍රයෝජනයට නොගෙන මුහුදට නොදෙමි. අදටත් ලංකාවට ගැලපෙන්නේ ඒක තමයි. දැන් අර මම අහලා තියෙනවා භූතානයේ මම වැරදි නම් ඔයගොල්ලෝ නිවැරදි කරන්න භූතානයේ මේක පුදුම විදියට ආරක්ෂා කරන ජල ඒගොල්ලෝ ජල සම්පතක්. ජල විදුලිය ජල සම්පත ඉන්දියාවටත් ඔය ජලය ජල විදුලිය ජලය ඒගොල්ලෝ සපයන වෙනත් රටවල් වලටත්. එතකොට අපිට ඇත්තටම ගොත් මුළු ආසියාවතරම අපිටත් ජලය පාවිච්චි කරලා මුළු ආසියාවටම ජලය දෙන්න පුළුවන් ලංකාවේ. මේ ජල පද්ධති හරියට ආරක්ෂා කළොත් මහවැලි ගඟ ඔහේ ගලනවා, කැලණි ගඟ ඔහේ ගලනවා, බලවේ ගඟ ඔහේ ගලනවා, ගින් ගඟ ඔහේ ගලනවා, අබන් ගඟ ඔහේ ගලනවා. නමුත් ඒ කාලේ නායකයෝ මේවා දැක්කා. එහෙම ඔහේ ගලාගෙන යන්න දුන්න ඒගොල්ලෝ එකතු කරා. ඒක නර පරාක්‍රමබාහු රජුළු දැදුරෝයේ වේල් හදද්දී කොහෙද එයාට එතනින් ගල එතන තිබ ඒක කඩාගෙන යන්න ඕනේ යාට එතන වේල්ල. අන්තිමට ඉංජිනේරුළු බෑගෙම නෑ එහෙම බෑ කියලා එයා බැහැලා කුළු ගෙඩියකින් ගෙවගෙන. අපි ඒක අතිශෝක්තියකින් කියමුකෝ. මේක වර්ණනා කරලා තියෙන මහාවංශේ. එහෙමනේ මහාවංශේ කොහොමත් ටිකක් පුඹනවනේ. නමුත් කොත්තර පිඹුවත් වැඩේ ඇත්තනේ. වැඩේ කෙරිලා වැඩේ හරි. ඇත්තටම සම්පෝෂිත දේශයක්. එතකොට ඉස්සෙල්ලා මෙන්න මේ ගොන් ඉතිහාස පාඩම් ටික ලංකාවේ නවත්තන්න ඕන. මං කියන්නේ අර 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 විද්වතුන්ට බලය දෙන්න. ඔය මං කියපු ඔය මහාචාර්ය මාලිංගලා, එතකොට මනුවරණ කවුද මේ සරාජ් සෝමදේවලා, එතකොට චන්දන අබේරත්නලා, ඔය බිහෙට්ටියා රජු, ඔය වගේ ඉතිහාසය පිළිබඳව පුරාවිද්‍යාව පිළිබඳව ඇත්තටම ස්වාධීන ගවේෂණය කරපු අය ඉන්නවා. පරීක්ෂණ ගවේෂණය කරපු. නමුත් ඒගොල්ලෝට අවස්ථාවක් නැහැ, ඒගොල්ලොන්ට බලයක් නැහැ. හරිනම් මේ රටේ සංවර්ධනය සඳහා ඒගොල්ලෝ තමයි ගන්න ඕනේ. දැන් මේ පොතෙන් මොකක්ද අපි අරගෙන තියෙන්නේ අපේ ජාතික සංවර්ධනයට? මේ පොතෙන් මොකක්වත් අරගෙන නැහැනේ. බුදුදහමෙන් මොකක්ද අරන් තියෙන්නේ? ලක්ෂ කෝටි ගණන් මල් කඩන එකද? මේ ගහ පරිසරයත් මේටත් නැහැ ඒ මල. මේ දිවි ලෝකයන්ටත් අපායන්ටද මන් දන්නා. ඒක එච්චර මල් කඩ කඩ මේ පූජා පවත්තන එකකට නෙමෙයි බුදුදහම කියන්නේ. ඇත්තටම මේක ටෙක්නොලොජි එකක්. ඒක තාක්ෂණ, ඒක අත්හැරීම. අත්හැරීම තුල සමස්තය ළඟා කරගන්න පුළුවන් කියලා මම අහලා තියෙන කතා ගොඩක් තියෙනවා. මට මතකයි ඕෂොත් කියලා තියෙනවා. නමුත් ඒ එක එකනා කියපු කතාවලට වඩා අපිට අවබෝධ වෙන ප්‍රමාණය තමයි වැදගත්. එක එකනා කියන කතා නෙමෙයි අපිට අවබෝධ වෙන. එතකොට මේ රටේ නායකයෙක් නම් හරි නායකයෙක් නම් මේ ජල පද්ධතිය පිළිබඳව නිවැරදි දැනුමක් තියෙන. ඒ කාලේ සාමාන්‍යයෙන් පැහැදිලි නායකයෙකුට ජල පද්ධතිය පිළිබඳව ලොකු දැනුමක් තිබුණා. වසභෙම කෙනෙක්නේ. එතකොට වංකනාතිස්ස නෙමෙයි වෝහාරික තිස්ස. එතකොට පරාක්‍රමබාහු, මහසෙන්, ධාතුසේන, සීගිරි කාශ්‍යප ඕ වගේ ගත්තම් මට මතක බේසිකල් මතක හිටින මට මේ ප්‍රධාන වශයෙන් මතක අග්‍රබෝධි, දෙවන අග්‍රබෝධි, ඔය ගිරිතලේ වැව, කන්තලේ වැව එහෙම හදපු. එතකොට මේ අයට තිබුණා මෙන්න මේ ජල කලමනාක. මේ ජලය තමයි ප්‍රධාන සම්පත කියලා ලංකාවේ. අපි දැන් ඇමරිකාවේ මෙහෙමයි,
දැන් කොහරි කාන්තාරයක දියුණු කරන විදිය ගැන හිතනවා අපි මේ ජල පෝෂිත වෙන ප්‍රමාණයක් අපිට තියාගෙන ඒක මැද ඉන්නකම හරියට නිකන් අර රත්තරන් ආගරයක ඉන්න එකේ මේ කොහරි ඈතක තියෙන මිනිරන් ගැන හිත හිත ඉන්නවා වගේ අපි හරිද නැත්තම් කොහරි ඈතක තියෙන ඊට වඩා වටිනාකමින් අඩු දෙයක් ගැන අපි හිත හිතන ඉන්නේ ඉඳගෙන ඉන්නේ රත්තරන් ආගරයක ඉතින් ඒ වගේ ගොන් උදාසීන මෝඩ ආදරේ නැති දැන් මේ වස්ගමුවට යද්දී ඇත්තටම ඇහැට කඳුලක් එනවා ඒවා අවභාවිතා වෙන හැටි ඒවා විනාශ වෙන හැටි පොළොන්නරුව දිස්ත්‍රික්ක ඉපදුණු කෙනෙක් හැටියට මම දන්නවා මං හිතන්නේ ওই පොළොන්නරුව එක නායකයෙකුටවත් මේ ජල පද්ධතිය පිළිබඳව ලොකු දැනුමක් අවබෝධයක් නැහැ නමුත් යම් ප්‍රමාණයකට අපි කියන දෙයක් හරි වචනකින් හරි ඇහුවේ මෛත්‍රීපාල සිසේන මහත්තයා විතරයි නමුත් එයාටත් ඕක අහන්න දුන්නේ නැහැ නෑගේ වටේ ඉන්න බාල බොළඳ මේ හෙන්චයි කේ වටේ ටික මිනිස්සු විනාශම කරලා දැම්මනේ තියෙක මම අලුතෙන් කියන්න ඕනේ නෑනේ ඒ ජල ඒ වැව් පව හදන එයා 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 කරපු මහා ව්‍යාපෘති පව ඊට වඩා නිවැරදිව කරන්න තිබුණා ඔය ඔය ඉන්දික මානවඩු වගේ පොළොන්නරුවෙන් අපිට හම්බුණ මේ වාරි ශිෂ්ටාචාරය පිළිබඳව විද්‍යාත්මක දැනුම තියෙන මිනිසුන් අතහැරියා එයාට වැරදුනේ එතන ඒකත් මට කියන්න ඕනේ වැයු බැඳි රටෙන් නායකයෝ නම් එනවා ඕන තරම් නමුත් දන්නේම නැති නැත්තේ වැවයි කොහොමද කලාවට ජලය ගනිත්තේ කොහොමද මේ ගිරිතලේ වැවට මින්නිර වැවට මෙයා මේ අබංගක හරස් කරලා ඒ යෝධයලේ ජලය කොහොමද ගෙනියන්නේ ඔය මොකක්වත් දන්නේ නැහැ ඔය මොකක්වත් ඔය ලේකම් කෙනෙක්වත් දන්නේ නැහැ නමුත් කටපාඩමින් කතා පවත්වන්න පුළුවන් කාට හරි නමුත් මෙන්න මේ ජල මම මේ කාටවත් චෝදනා කරනවා නෙමෙයි මේ අනේ මේ ඔය නායකයෝ ඔක්කොම ඔය ගැලරියට නිකන් අර විසිල් ගහන්න අර ඉස්සර අපි චිත්‍රපටි බලන්න යනකොට ගැලරියට යනවනේ විශේෂයෙන් මේ ODC නෙමෙයි ගැලරියට යන්නේ මොකද එතන තමයි හොඳම තැන කියලා ඉතින් පොර විසිල් ගහලා එතන එහෙමනේ ඔය චිත්‍රපටි සංස්කෘතිය ඒ වගේ ඒතකොට වීරයා ඉතින් සටන් කරන අපි හරි කැමති එතකොට චිත්‍රපටි බලන අය අපි නම් වීරයා තමයි තිරේ ඉන්නේ ඒ වගේ දැන් දේශපාලඥයෝ තමයි එක එක කතා කියන්නේ අපි බෙදිලා හරි අපි අර වීරයාට විසිල් ගහනවා වගේ අපේ කැමති කෙනාට අපි විසිල් ගහනවා. ඉතින් මේ අර එන්නේ ගැලරියේ ටෝක් නැත්නම් ඒ ගැලරියේ කතා තමයි මම දකින්නේ. කියන්නේ පක්ෂපාත වලට බෙදිලා අරයා මේමයි උගේ බඩ ලොකු වැඩි. උගේ උගේ හොරකම් මේමයි උගේ මේ තමන් කරන එකක් ගැන කියන්න කිසිම එක්කෙනෙකුට බෑ. ඔය එක නායකයෙකුට කියන්න පුළුවන්ද ලංකාවේ ප්‍රධානම සම්පත ජල සම්පත මේක කොහොමද සුරක්ෂා කරගන්නේ මේක කොහොමද අපි ආර්ථිකයට නැවත ගොඩනගා ගන්න කියලා කියන්න පුළුවන්ද කාට බෑනේ. දන්නේ නැහැ කියලා තියෙනවද පාර්ලිමේන්තුවේ හන්සාඩ් වාර්තාවේ තියෙනවද මේ වෙනකම් කවුරු හරි කියදිනා පරාක්‍රම බාහුවට පස්සේ කියලා තියෙනවද මං හිතන්නේ නැහැ පුළුවන් නම් පෙන්වන්න පරාක්‍රම බාහුවට පස්සේ නායකයෙක් පරාක්‍රම බාහුව හිටියේ මේ පාර්ලිමේන්තුවේ නෙමෙයි නමුත් එයාට ඇමතිවරු ඔය ඔච්චර මහලුකු වැඩ කරපු එයාට ඇමතිවරු 13ක් හරි 14ක් හරි නේ හිටියේ නේද ඔච්චර විශාල අධිරාජ්‍යයක් වගේ මේ පවත්තගෙන වෙනත් රටවල් එක්කත් ගනුදෙනු කරා පාලනය කරා රටත් ස්වයංපෝෂිත කළා එකක් තමයි මේ අමාත්‍යංශ වැඩි සුදුසුකම් තියෙන දැනුම තියෙන අයට නේද වාරි මාර්ග වෙන කොහේ හරි කැලේ වෙන කාට හරි සත්තු වෙන කාට හරි ඇමතිකම් දෙන්න ලංකාවේ මම එක යෝජනාවක් කියන්නේ අධ්‍යාපනයේ තමයි පළමුව දෙවනුව තුන්වනුව මේ ඔක්කොම අධ්‍යාපනය ගැන මම මේ කියන්නේ මේ ජල පද්ධතිය ගැන අපි වෙනම පාඩමක් උගන්වන්න ඕන මේ ජල කෝ ඒ ඉංජිනේරු තාක්ෂණය අපිට තිබ්බේවා අපි මේ ජලය තමයි ලංකාවේ ප්‍රධානම සම්පත ඊළඟට සංචාරක ආකර්ෂණය ඕක තමයි රට ඉතිහාසයේ තිබුණේ සීගිරි කාශ්‍යප කාලේ ධාතුසේන කාලේ රටවල් වලින් මේ රට බලන්න ආවා පරාක්‍රම බහු කාලෙත් තව මේක පුං වාර්තා තියෙනවනේ දැන් හියුන්සියන්ගේ වාර්තාවලත් අපේ රට ගැන තියෙනවා මහා ඇලෙක්සැන්ඩර්ගේ වාර්තාවල තියෙනවා එතකොට මේ සංචාරක ආකර්ෂණය සහ ජල පද්ධතිය එතකොට මේ දෙක හරියට අපි කල්පනා කරනකොට අපි කිසිම රටකට ණය වෙන්න ඕන අපි එනම් ඩොලර් මේකේ වැසි මේ ජලය හරියට මේවා කරොත් ඊළඟ මේ ජනතාවට මෙන්න මේ පිළිබඳ අවබෝධයක් දෙන්න ඕන ජලය අපවිත්‍ර කරනවා අවසන් ජල බිඳුවත් විස වුණ දවසට මිනිස්සුන්ට ඩොලර් හරි රුපියල් හරි කන්න බෑ මේ ලෝකෙම තත්ත්වය ඒකයි එහෙම සින්දුකුත් මං කරා ඔය මනරම් ග්‍රහ ලෝකය කියලා මගේ YouTube එක ඇති බලන්න මන් දන්නේ මට දැනෙන වේදනාවට සහ මට අවබෝධ වෙන දේත් එක්ක මම කියන්නේ මෙන්න මේ නායකයෝ මේ දැන් ඇත්තටම මේ සංක්‍රාන්ති සමය ඊළඟ ඡන්දෙකදී අපි ඡන්දෙ දෙන්න ඕන කාටද කියලා
නිකන් ඇහුවොත් එහෙම කාටද දෙන්නේ කියලා හිතා ගන්න බෑ නේද? නම් ඩිමිනිස්. ඩිමිනිස්. එතකොට එහෙම යුගයක නායකයෙක් හරියට මතුවෙන්න ඕන. නායකෙක් මතුවෙන්න ඕනේ ටෝක් වලින් නෙමෙයි. සද්දෙන් නෙමෙයි. එක එකනාව පාචල් කර කර තරඟ කරන්න ජයග්‍රහණ තරඟ කර තර්ක කර ජයග්‍රහණය කරන්න නෙමෙයි නායකයා. පටල ගන්න එපා ජනතාව. අවබෝධය. මේ රටේ සම්පත් පිළිබඳව තියෙන නිවැරදි කියවීම සහ අවබෝධය. හරිද? එහෙනම් මේ රටේ ප්‍රධාන වශයෙන් මේ සාරාර්ථ සංග්‍රහය වගේ එකක් ඇත්තටම නායකෙක් දැන. ඒක නිස්සර නායකයෙකුට පුරුදු පුහුණු කරේ. නිකාං ඔහේ මේ 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 ඇස් බැඳලා අර කණාමුට්ටිය ගාවට ගෙනා වගේ නායකව ගේන්න හොඳ නෑ අපි ජනතාව හැටියට. එහෙනම් කාට හරි නායකයෙක් වෙනවනම් මෙන්න මේ පිළිබඳව හිතන්න. ඒ කාලේ මම ඔය කිව්වා ඔය විදුලි බල මණ්ඩලයටත් මම ඔය මෛත්‍රීපාල මහත්මයා ඉන්න කාලේ මම ඇත්තටම මං කලාකාරයෙක් හැටියට යෝජනා කළා මෙන්න මේ ලොකේෂන්ස් ලංකාවේ තියෙන ලස්සන කැත කරලා තියෙනවා මේ විදුලි බල මණ්ඩලෙන් හැම තැනම ඇදලා 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 මේවා රට වෙන රටවල් වල එහෙම නැහැ. ඊට පස්සේ මේ ලොකු ගල් පර්වතවල අරකට ඡන්දෙ දෙමු මේකට ඡන්දෙ දෙමු කී කිය ගහලා තිනවා. මං කිව්වා මේ ඔක්කොම පරිසරය දැන් ෆොරින් ෆිල්ම්ස් ගොඩ මම දන්න විදිහට ලංකාවට ආපුහම ওই ප්‍රශ්නේ තියෙනවා. මේක කොහොම අහස් කැමරා එකක් ඔප්ටර් එකක් වුන් උස්සන්න බෑ. උස්සපු ගමන් වටේ හැරිම කැතයි. එතකොට මේ ලස්සන කැත කරලා තිනවා ලංකාවේ. මේ ලංකාවේ ලස්සන කැත කරපු එක ලස්සන කරලා මේ ජල පද්ධති ආරක්ෂා කරන්න පුළුවන් නම් මේ රට නිකම්ම සම්පෝෂිත වෙනවා. ආපහු නැවතත් අපිට කියන්න පුළුවන් ඔන්න පෙරදිග ඉන්දියානු සාගර කලාපයේ මුතු ඇටේ කියලා. නැත්තම් මේ යන විදිහට ගියොත් නම් මේ ලංකාවට මොනවා වෙයිද කියලා කියන්න බෑ. හැබැයි වෙනත් රටවල් වල දන්නවා ඇති මේ ජල පද්ධතිය තමයි ප්‍රධාන අපේ රටේ තියෙන ප්‍රධානම දේ කියලා මේක අත්පත් කරගත්ත දවසට. මම දන්නේ මේ ගැන හිතන්න ඔබත් හිතන්න විශේෂයෙන් මේ පුලතිසියේ නායක තුන් දෙනාට මම කියනවා. ඔය වෙන වෙන බයිලා වලට වඩා ඔය ජල පද්ධතිය ගැන මේ ඕගොල්ලොන්ට කතා කරන්න පුළුවන් අනුරාධපුරේ නායකයෝ ඉන්නවනේ. මම නම් දන්නෙත් නෑ ඉන්නවනේ කීප දෙනෙක්. මම හම්බෙලක් නෑ ජීවිතේට. අපෙන් අදහසක්වත් විමසන්නත් ඔය කට්ටිය කැමතිත් නැහැනේ. මොකද මාරයි මාරයි කියලා අහන ඒවට ඕන කෙනෙක් කැමති තමන් සතුටු කරන ඒවට. නමුත් මට නම් එහෙම කවදාවත් ඔය කාටවත් කිසිම කෙනෙක් ගාවට කියලා මම සතුටු වෙන දේවල් කියලා නෑ. මම ඇත්තටම අඩුපාඩුමයි කියලා තියෙනවා. ඔය මෛත්‍රී මහත්තයා දන්න හොඳටම මම එන්නේ මොකටද කියලා එයාට අවිල්ල කියලා තියෙන දේවල්. අවංකවම මම කියපු දේවල් එයා කරා නම් ඇත්තටම මම යෝජනා කරපු දේවල් ටික මෛත්‍රීපාල සිරිසේන මහත්තයා කළා නම් පරාක්‍රම බහුවට පස්සේ ආයේ නායකය එයා තමයි. නැත්තම් මේ මොකද මේ මේකට ගහගන්න ඕනේ නැහැ. අර ෆොටෝ එක ගහගන්න ඕනේ නැහැ. නමුත් එයාට හැබැයි මෙහෙම මට කියන්න ඕන දෙයක්. එයා ටිකක් අහන නායකයෙක්. අහන නායකයෙක් නමුත් අහන්න දෙන්නේ නැති මොකද රටේ කරුමයක් තියෙනවනේ මේ මර. මොකද ජන කතාව තියෙන මට මතක නැහැ. අන්න එහෙම එකක්. එයාට මම ගදසක් කිව්වා මේ ජනාධිපතිතුමා උම්මග්ග ජාතකයේ වැඩේ තමයි වාට වෙන්නේ කියලා. කේවට්ටයට විතර වැඩේ. මෞෂධිත විත් වැඩි නෙමෙයි. හරි. කේ මොකද මෞෂධ පඬිතුයෝගේ ඔක්කොම ටික කේවට්ටය වටේ ගැන මේ මේ අනු මෞෂධ පඬිතුයෝ ඇටෑක් කර අනිත් රජතුමා. එයා වටේ ගිහිල්ලා පත් වුණා. ඒ නායකයා වටේ ගිහිල්ලා පත් වුණා. තනතුරු වලට පත් වුණා. ඉඳලා තමයි ගානට වැඩේ දුන්නේ. ඒකම තමයි මේකෙත් උනේ. අපි ඉතින් ඇස් දෙකටම දැක කන් දෙකට ඇහුණා. ඉතින් ඔහොම හැම නායකයටම උනා 48 ඉඳලා මේ දක්වාම. අපේ මේ ජනාධිපතිතුමාටත් මං හිතන්නේ උනන්දුවක් ඇති. නමුත් කරන්න විදිහක් නැහැ. මේ පිළිබඳව දැනුමක් කියවීමක් තියෙන මිනිහෙක්ගෙන් කවදාවත් විමසන්නේ නැහැ. ඉස්සර රජතුමා වෙස්වලාගෙන ගියේ, නායකයා වෙස්වලාගෙන ගියේ පුරෝහිතයෝ ඇත්තම මට කියනෝද කියලා බලන්න. එකක් ඒක තමයි. ඇත්තට මම විශ්වාස කරන්නේ ඒකම තමයි. මොකද එහෙම යනකොට තමයි යාට අහුවෙන්නේ අම්මට සිරි. රටේ මිනිස්සු මට කොහොමද සලකන්නේ, කතා කරන්නේ කොහොමද, මගේ පාලනය කොහොමද? ඒ වගේම දක්ෂයෝ. ඊට පස්සේ ආයේ සභාවාරයේ දහන මේ උඹලා අර කිව්වට මේ අර වැඩේට මාර දක්ෂයෙක් ඉන්නවනේ අර අහවල් ගාමේ අහවල් දිස්ත්‍රික්කේ. එහෙම නායකයෝ, හැබැයි නායකයෝ. ඒ වගේම අපේ රාජාවලිය ගත්තාම මේ වගේම තමයි අන්ත එකාට එකා කපාගෙන බෙලි කපාගෙන ආයර ලෝක ඉතිහාසෙත් තමයි සේපියන්ස්ලගේ හැටි එහෙමයි. හැබැයි ඒ අතර දිදුලන නායක කණ්ඩායම ඉන්දියාවට වඩා අපේ හිටියා. ඉන්දියාවට වඩා. හරිද? මොකද බිසෝ කොටු සහිත ගවක් කියන්නේ පුදුමාකාර මේ තාක්ෂණිකින් හැබි මේ ක්‍රමවේදයකින් තමයි ඒක හදලා තියෙන්නේ. ඒක ලෝකයේ ආයේ කොහෙවත් නැහැ. ලෝකයේ ආයේ කොහෙවත් නැහැ.
ඉතින් මේ ජල පද්ධතිය අපිට කල්පනාකරණය කරලා ජල පද්ධති මේවත් මේ එක එක කම්පැනි කාර්යයන්ට ජලය මේව කරන්න නෙවෙයි ඇත්තටම රජයේ යටතට මේ ජල පද්ධතිය මේ කෘෂි ආර්ථිකය මේ ඔක්කොම ඇත්තටම එක අමාත්‍යාංශයක් හදන්න ඕනේ මේ මම කියන්නේ අධ්‍යාපන මෙන්න මේ විදිහට අමාත්‍යාංශයක් හදන්න මම උදාහරණයක් කියලා මම නවත්තන්න අධ්‍යාපන සංස්කෘත සංස්කෘතික අධ්‍යාපන තාක්ෂණය එතකොට ඒ සංස්කෘතික ඉතිහාසය මේ ඔක්කොම අයිති වෙන්න ඕන වාරි වාරි කර්මාන්තය අයිති වෙන්න තෝනේ මේ එක අමාත්‍යාංශයකට ඊට පස්සේ කෘෂිකර්මය මෙන්න මේ පහවත් එක අමාත්‍යාංශයකට ආවොත් අන්න එයාට තීරණ ගන්න පුළුවන් මොකද දැන් මේකෙන් ලියුමක් ගත්තම අරකින් වෙන්න ඒකෙන් ගත්තම මේකෙන් වෙන්න අපි ඉතින් ප්‍රැක්ටිකලි දැක්කනේ ගොඩාක් දේවල් මේ ලංකාවේ වෙන හැටි ඒ කියන්නේ මිනිස් ශ්‍රමය තමයි මිනිසුන්ගේ කාලය පුදුමාකාර විදිහට කාදමනවා ඉතින් ඒ කාලය කාදමන්නේ නැතුව මෙන්න මේ සම්පත් ඉස්සලා එකතු කරගන්න ඒකට මැදහත් බුද්ධිමත් පිරිස එකතු කරගන්න ඒකට බිමට බහින්න පොළොවට බැහැලා නායකයෝ හොයන්න කවුද ඉන්නේ මගේ වටේ ඉන්න කලාකාරයෝ මගේ වටේ ඉන්න විද්වත් කියන අය ඇත්තටම අපිට ආදරයට දෙන්නේ දැන් මම දකිනවා සමහර පක්ෂවල මම දකිනවා අර මේ පැත්තෙන් අමාත්‍යාංශවරු ලේකම් ඉල්ලලා ඉල්ලලා අරව මේවා කරලා කරගන්න බැරි වුණාම තමන්ගේ කලාවේ එක එක ආධිපත්‍ය පවතුර ගන්න බැරි වෙනවා ඕම වෙන පැත්තකට ගිහිල්ලා හෙන්න රැඩිකල් වාමාංශික බම්බුව තමයි ඉතින් මේවා දැක්කම අපි ඉතින් දන්නවනේ ඔය අගමුල ඒක නිසා ඒ වගේ විහිළු වලට ඇත්තට මම නම් මේ විහිළු වලට අඩුවෙන්ම සහභාගී වෙන්න කියලා හිතුවා විහිළු වලට අඩුවෙන්ම ඒක නිසා මම මේ ජනතාවට කියන්නේ මේ ජනතාවට කියන්නේ මේක බලන් ඉන්නවනම් නායකයන්ටත් මේක වැදගත් කියලා මං හිතනවා මේ දෝෂයක් නෙමෙයි මේ අවබෝධ කිරීමක් මතක් කිරීමක් බොහොම ආදරණීය මතක් කිරීමක් මේ රට ගැන මට තියෙන හෘදයාංගම කැකුමකින් මේ කියන්නේ හදවතේ තියෙන කැකුමෙන් මේ කියන්නේ ඒ කැකුමෙන් තමයි ඇත්තටම ගොවිතාත්ත හැදුවේ වෙන වෙන එකකින් නෙමෙයි දැන් ඇත්තටම කිව්වොත් ගොවිතාත්ත හැදලා මගේ ගෙවල් දොරවල් නැති වෙලා ඔක්කොම නැති වෙලා ඊට පස්සේ තව තව වංචා ගොඩකට මම අහුවෙලා මට ජීවත් වෙන්නත් බැරි කාලයක් මේ දැන් මේ කාලේ උදා වෙලා තියෙනවා නමුත් කාටවත් අතපාන්නේ නැහැ මම කවුරුත් මට උදව් කරලක් නැහැ මම තනියම ආපු ගමනක් මේ තියෙන්නේ විශේෂ උදව් නැහැ මට එහෙම ඉල්ලලක් නැහැ අවශ්‍යත් නැහැ බොහොම ස්තුතියි මේක අවබෝධ කරගන්න අපේ ආදරණීය ජනතාවට මං කියන්නේ ආදරණීය ජනතාවට ඕගොල්ලෝගේ ඡන්දය මට නම් අපි මෙහෙමයි මේ කතා අහලා මේවා පරිශීලනය කළා ඉස්සරහදී අවබෝධයෙන් යුතු මිනිහෙක්යි හැබැයි මේ දියසේන කුමාරයා කියලා කියන්නත් එපා එයා නාගලෝකෙන් ආවා කියලා කියන්නත් එපා ඔන්න ඔය බුදුදහමට අයිති නැති කෑල්ල අයින් කරන්න හරිනම් මේ බුදුදහම අවබෝධිතා කරනකොට බුදුහාමුදුරු නඩුවක් දාන්න ඕන හිටියොත් නම් නඩුදායි කියලා හිතනවා උන්නාසේ නඩු දාන්න නැති වෙයි නමුත් ඒ තරම් නෑ ධර්ම භාණ්ඩාගාරික හරි ඇවිල්ලා නඩුවක් දායි උන්නාසේ රහත් වෙලා නැහැ ආනන්ද හාමුදුරුවෝ ඇවිල්ලා නඩුවක් දායි එහෙනම් මෙන්න මේ ඔක්කොටම මම කියන්නේ මෙන්න මේක තේරුම් අරගමු අපි මේ මේ අපේ ඇත්ත දැනුම එකතු කරලා මේ රට සංවර්ධනය කරමු බොහොම ස්තුතියි මම නිකන් ජෑම් කතාවක් කිව්වේ ඒකේ කෑලි කෑලි ඔගලන්ට ඕනේ ඕනේවා එකතු කරලා ගන්න මට හිතෙන විදිහට මං කියන්නේ අන්එඩිට් මං කියපු කතාව බොහොම ස්තුතියි